රට තුල මේ වන විට ඖෂධ සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්ත්වයක්. ඖෂධ හිඟේ වෛද්‍යවරුන් නොමැති වීම ඇතුළු කරුණු නිසාම රෝහල් බොහොමයක ප්‍රතිකාර සේවා අඩාල වෙමින් පවතිනවා. මේ වන විට සමස්ත රෝහල් පද්ධතිය තුළම බුපිවකේන් නම් නිර්වින්දන ඖෂධය නැති බව සමස්ත ලංකා හෙද සංගමය අද අනාවරණය කළා. ස්ථානීය නිර්වින්දන එතරත් ස්පයිනල් ඇනස්තීෂියා කියන කාරණාවටත් පාවිච්චි කරන ඖෂධයක් බුපිවකේන් නැමැති ඖෂධය. මේ ඖෂධය ශාල කාලය පරාසයක් තුළ ජාතික රෝහල තිබුණේ නැහැ. ඒ තත්ත්වය තුළ ඒ ඖෂධය රෝගීන්ට බාහිර ඔසුසල් වලින් මිලදීගෙන එන ලෙසට දැනුම් දීලා චිට් එකක් ලබා දීලා තිබුණා. ඒ අනුව රෝගීන් තමන්ගේ ශල්‍යකර්මය සඳහා එම ඖෂධ මිලදී අරගෙන ශල්‍යකර්මයේ දවසේදී බාර දුන්නා. හැබැයි මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ බුපිවකේන් නැමැති ඖෂධය කොහෙත්ම නැහැ. රෝගීන්ට ඒක මිලදී ගන්න තිබුණ හැකියාවත් මේ වන විට නැවතිලා තිබෙනවා. බාහිර ඔසුසල් වල ඒ ඖෂධය නැති බවට ප්‍රකාශ කරන බව තමයි රෝගීන් ඇවිල්ලා කියන්නේ. ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් මතක් කරනවා වහාම රෝහල් වල ශල්‍යාගාර වලට අවශ්‍ය ඒ නිර්වින්දන ඖෂධ හිගයකින් තොරව ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මුළු දිවයින පුරාම මේ ඖෂධය නැති බවට තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. ජාතික රෝහලේ නැහැ කියන්නේ පිට රෝහල් වල තත්ත්වයත් ඒකම තමයි. මේ අතර පවතින ඖෂධ හිඟය සහ ඖෂධ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති බොහොමයක් මාධ්‍ය හමුවේ විවිධ අනාවරණයන් සිදු කළා. එවන් පසුබිමක සෞඛ්‍ය වෘත්තිකින්ට මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයක්ද නිකුත් කළා. පවතින තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනි සීතා අරඹේ පොළට ඉල්ලා අස්වී තමාගේ නිර්දෝෂී භාවය පෙන්වන ලෙසටයි සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ. එම චක්‍රලේඛයටත් ඒ වගේම සෞඛ්‍ය පද්ධතියේ වර්තමාන කඩාවැටීම සම්බන්ධයෙන් ඊට විරෝධය පළ කරමින් සියලු සෞඛ්‍ය වෘත්තීය වේදීන් අද කොළඹ රැස්වීමට නියමිතයි. අපේ සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනිය සීතා අරමපොල මැතිනිය මේ සෞඛ්‍ය පද්ධතියේ කඩාවැටීම හමුවේ දක්වන නිහඬභාවය අපට ප්‍රශ්නයක්. නිසා අපි විශ්වාස කරනවා මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළත අර්බුදය හමුවේ තවදුරටත් තනතුරු රැක ගැනීම වෙනුවෙන් නිහඬව රැඳී සිටීම වෙනුවට සීතා අරමපොල මැතිනිය මෙම රාජ්‍ය අමාත්‍ය දුරින් ඉවත් වෙලා මේ සිදුවන විනාශයට විරෝධය පළ කරන්න තරම් කෂේරුවක් ඔබතුමිය සතු වෙයි කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.